श्रद्धावंत पिंगुतुनी अभी पहुगे काले गति सत्तट्ठान सूत्रे तवकोट शक्ति सत्तट्ठान सत्तन अवबोधेगन बुद्धरजानासी वदाल देशना ये देशना बुद्धरजानासी वदाली पिंगवत महानिनी मे सत्तन पिलिबंधव भिक्षुव दक्ष वेंटोन තුංගාකාරයකින් විමසන්ට ඕන ආනේ භික්ෂුව මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් අවබෝධ කරන ඊට පස්සේ උත්තම පුරුෂෝ උතුම් පුරුෂෙක් බවට ශ්‍රේෂ්ඨ පුරුෂෙක් බවට පත් වෙනවා එතකොට කාරණා දෙකක් වදාලා කාරණා හතක් ස්ථාන හතක් ඒ කියන්නේ ආකාර හතකින් අවබෝධ කරන්නත් ඕන තුන් ආකාරයකින් නුවණින් විමසන්න ඕන इतने अवबोधकन कारण हत विधिट वदाली पंचुपादे आकार हत की अवबोधकन कुमार तन रूपे गूपे अवबोधक रूपे हट गणीम इला रूपे नतिवीम रूपे नतिवेन मार्गे इलांट रूपे रूपे आस्वादे रूपे आदीन रूपे निस्सार विधि आकार हत की अवबोधकन तुरे हिम अवबोधक पिलिपंकनाट सुपटिपन्न के अवबोध करपुकनाट किलिस नति करपुकनाट सूवी मुताई ससरे निधासुना ससर ट्वेटि न्याकिल देशनाकर तुट अपी एक रूपेगन वेदनावगन संज्ञावगन संस्कारगन विज्ञानी संस्कारगन गणगत्ता अदापि गणगण विज्ञानीगन विज्ञानीगन बुद्धरजानासि वदाला कथमच भिखवी विज्ञान विज्ञानी किल की मुखद चई मे भिखवी विज्ञानकाय विज्ञाने स्वभाव हयाक्तम चक्कु विज्ञान ऐसे हटगान विज्ञाने विज्ञाने की आने विजानाती को भिखवी विज्ञाती उच्यति विशेष धनगान धनगा अहिंग रूपया धनगा දැන් ඇහෙන් ශබ්ද දැනගන්න නැතුව ඇහෙන් රූප දැනගන්නේ මොකකින්ද විඥානේ කනෙන් රූපයක් නැතුව කනෙන් ශබ්ද විතරක් දැනගන්නේ මොකෙන්ද විඥානේ කනේ විඥානේ ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳක් දැනගන්නේ ඒ කියන්නේ ගඳ සුවඳ එනකොට නාසයේ තියෙනවා ඒක දැනගන්න ස්වභාවයක් අන්න ඒකට කියනවා විඥානේ කියලා රසයක් දිවට වැටුන ගමන් ඒ දිවෙන් රසය දැනගන්න ස්වභාවයක් තියෙනවා ඒකට කියනවා විඥානය කියලා. කයට පහසක් දැනන ගමන් දැන් කයට එකපාරම දැනෙන්නේ ශබ්දයක්ද පහසක්ද? කය මොන හරි ඇතුල් වෙන ගමන් දැනගන්නවා මේ කම මොන හරි ඇතුල් වුණා කියලා. ඒක විඥානය. ඊට පස්සේ හිතට සිතවිල්ලක් ආපු ගමන් ඒ සිතවිල්ල දැනගන්නවා ඒක විඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනි විඥාන කයවල් හය ගැන අවබෝධයකට එනවා. පැහැදිලිද? විඥානය කියලා කියන එක හරි පුදුම එකක්. මේ විඥානය කියන්නේ බීජයක් වගේ. මේක තමයි සසරේ පැලවෙන්නේ. මේ විඥානයේ මෞකුසක පිළිසිඳ ගත්තොත් ආ මනුස්ස ලෝකයේ අම්ම කෙනෙක්ගේ මිනිසෙක් විදියට රූපය හැදෙනවා. සඤ්ඤා චේතනා මානසික විදිහට හැදෙනවා මේ විඥානේ ගිහිල්ලා ගවයේගේ වඩේ පිටින්ද ගත්ත ගම ඒ රූපය වේදනාව සඤ්ඤාව චේතනාව විඥානේ ඔක්කොම හැදෙනවා මොකෙක් විදිහටද ගවයේක් විදිහට විඥානේ කියන කවබෝධ කරනවා
ඊළඟට තමයි අපි කරන පුණ්‍ය සංස්කාර පින් පව් ඔක්කොම විඥානෙත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඒ විඥානයේ විසින් ඒ දැන් අපි කියමුකෝ විඥානං බීජං කියලා කියන්නේ තණ්හා සිනේ හෝ තණ්හාවෙන් තෙත් කරලා කම්මං කෙත්තං කරන කර්මයේ කුඹුර වෙලා මේ සසර පැලවෙනවා. විඥානේ හැම වෙලාවෙම තියෙන්නේ රූපේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, සංස්කාරේ බැසගෙන. තනිව තියෙන විඥානයක් නැහැ. විඥානේ තනියෙන් නැහැ. අපි කියන විඥානේ චුත වෙනවා කියලා. විඥානේ චුත වෙනවා කියන එක අපි හිතුවොත් විඥානේ මේ ඇඟෙන් අයින් වෙනවා කියලා. එහෙම නැත්නම් විඥානේ තනියෙන් ගමන් කරනවා කියලා. ඒක බොරුවක්. විඥානේ හැම වෙලාවෙම තියෙන්නේ රූපයක බැසගෙන, වේදනාවක බැසගෙන, සංඥාවක බැසගෙන, සංස්කාරයේ බැසගෙන. විඥානේ තියෙන්නේ යම් තැනක රූපය තියෙනවද එතනයි. යම් තැනක වේදනාව තියෙනවද එතන විඥානේ ඇත. යම් තැනක සංඥාව තියෙනවද එතන විඥානේ ඇත. යම් තැනක සංස්කාර තියෙනවද එතන විඥානේ ඇත. මේ විඥානත්‍ථිති විඥානේ පිහිටන තැන්. ඉතින් ඒ නිසා විඥානය ගැන යම් තේරුමකට එන්න ඕන. විඥානය අවබෝධ වුණොත් ඊළඟ විඥානය හටගන්න විදිය බලමු. බුදුරජාණන් වහන්සේ මෙතන වදාලා නාම රූප සමුදය විඥාන සමුදය. විඥානය හටගන්නේ නාම රූප නිසා. දැන් අපි මේ ජීවිතේ බලමු. මේ ජීවිතේ මව කුසක නාම රූප දෙකක්. ඒ කියන්නේ යම් කලලයක් හටගත්තේ නැත්නම් ඒකේ විඥානේ හටගන්නේද? විඥානේ හටගන්නේ. මව කුසක කලලයක් හටගන්නකොට ඒකේ විඥානේ බැස ගන්නවා. නාම රූප තියෙන්න ඕන. විඥානේ තනියෙන් තියෙන්නේ නාම රූපයකමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සතර මහා ධාතු වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එකතු වෙච්ච තැනක විඥානේ බැස ගන්නවා. මෙතන නාම රූප යම් තැනකද විඥානේ එතන හට ගන්නවා. අපි කියමු ඇහැ හටගෙන තියෙන නාම රූප නිසානේ. එහෙනම් ඇහි විඥානේ හට ගන්නවා. කන හටගෙන තියෙන නාම රූප නිසා එතන විඥානේ හට ගන්නවා. නාසය හටගෙන තියෙන නාම රූප නිසා එතන විඥානේ හට ගන්නවා. දිව හටගෙන තියෙන නාම රූප නිසා එතන විඥානේ හට ගන්නවා. කය හටගෙන තියෙන නාම රූප නිසා එතන විඥානේ හට ගන්නවා. මනස හටගෙන තියෙන නාම රූප නිසා එතන විඥානේ හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් විඥානේ නැති වෙනවා. නිරුද්ධ වෙනවා. මේ සඳහා තියෙන මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊළඟට විඥානේ යම් ආස්වාදයක් තියෙනවා නම් විඥානේ නිසා සතුටක් සෝමනසක් ඇති වෙනවා නම් ඒක විඥානේ ආස්වාදයයි. විඥානේ යම් වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් දුක නම් ඒක තමයි විඥානේ ආදීනව. ඊළඟට විඥානේ කෙරෙහි තියෙන චන්දරාගය. චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලීම. චන්දරාගය කියන්නේ කැමැත්තක් හටගන්නවා, ඇලෙනවා. ඇලීමක් හටගන්නවා. ආන්නයකට කියන චන්දරාගය කියලා. ඒ චන්දරාගයක් දුරු කිරීමක් ඇද්ද විඥානය ගැන තියෙන ආන්න ඒක. ඒතකොට එදාට තමයි විඥානේ නිදහස් වෙන්නේ. නැත්තම් මේ විඥානේ වැඩපිළිවෙලට අහුවෙලා සසරි දිගටම යනවා. විඥානය කියන්නේ මායාකාරයක් වගේ. මායාකාරය කියන්නේ හතර පැත්තෙන් මේන පැත්තට මායාවල් පෙන්වනවා. ඒකනේ මං ඒතකොට හැම පැත්තෙන්ම ආවත් මායාවල් පෙන්ව හොයාගන්න බෑ. මේ පෙන්නුවත් මේක මැජික් එකක් කියලා. මෙහෙමයි මැජික් පෙන්වන්නේ කියලා පෙන්නලා ඊළඟ මොහොතේ මැජික් එක පෙන්වන්න මුලා වෙනවා. ඒකනේ මං කියාර සමහර චිත්‍රපට හදද්දී චිත්‍රපටියත් එක්කම ඒ චිත්‍රපටි හදන විදිහ වීඩියෝ රාම යනවා. එතකොට මේ ප්‍රධාන නළුවයි සතුරයි hina වෙවි තේ බොන හැටි. ඒක යනවා. ඊළඟට මේ මැරිච් එක්කෙනෙක් මේ අපි කියමු මේ චිත්‍රපටියේ මුලින්ම කඩු පහරින් කෙනෙක් මැරුණා. එතකොට ඒකේ චිත්‍රපටි හදනකොට ඒ මැරෙන කෙනා මැරෙන හැටි මේ කඩුව ළඟින් බෙල්ල ළඟින් බොරුවට යන හැටි ඒව පෙන්නනවා. ඒව පෙන්නලා ඊළඟට චිත්‍රපටිය පෙන්නනවා. චිත්‍රපටිය පෙන්නනකොට අපි හිතනවාද මේක අහවල් විදිහට බොරුවට හදපු එකක් කියලා? හිතන්නේම නැහැ. ඇත්ත කතාව. අඬනවා, වැළපෙනවා, තරහා යනවා. හරි පුදුමයි. ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි
ඒ විඥානය කියන්නේ පුදුම මායාවක්. පුදුම මායාවක් ඇත්ත කියලාම හිතෙන්නේ. අවබෝධ කළොත් එයා නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අර විස්තරයක් තියෙනවා අර මොකද්ද වේලුකණ්ඨකී නන්ද මාතාව. වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමී විඥානය කියන්නේ හොඳ වැටහිමත් තිබ්බ කෙනෙක්. ඉතින් මෙයා මෙයාගේ මැරිලා ගිහිල්ලා මෙයාගේ මහත්තයා ඒ වේලුකණ්ඨකී නන්ද මාතාවගේ මහත්තයා මැරිලා ගිහිල්ලා භූතයෙක් විදිහට ඒ රූපේ මවාගෙන ඉස්සරහට එනවා. බය තති ගැනීමක් හට ගන්නෑ. අර දැනගන්න දේ ගැන අවබෝධයක් තියෙන නිසා. ඊළඟට තමන්ගේ පුතා තමන් ඉදිරියේම රජ්ජුරුව ඇදගෙන ගිහිල්ලා මරලා දානවා. දුකක් හටගෙන නැහැ හිතේ. දැන් අර අපි කලින් ඉගෙන ගත්තේ අර අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ ටික මේ අර කරන්ට් එක වැදිලා ඉදිරියේ මැරෙනකොට ඒ අම්මා පොළොවේ පෙරලෙනවා. පෙරලි පෙරලි පපුව අත් ගහ ගන්නවා. එතකොට එවැනි දුකක් එතකොට ඒ ඔක්කොම විඥානේ අවබෝධ නොකරපු නිසා. ඊළඟට විඥානේ අවබෝධ නොකරපු නිසාම රූපේ වේදනාවේ සංඥාවේ චේතනාවේ විඥානේ බැස ගන්නවා කියලා දන්නේ නැති නිසා ඔන්න මිනිස්සු ඉඩමට ආසයි. ඊට පස්සේ විඥානේ බැස ගන්නවා ඒකේ. ඊට පස්සේ ඉඩමම උපදිනවා. විඥානේ ක්‍රියාකාරීත්වය නොදන්න නිසා කනකරවලට ආසාව ඇති කරගන්නවා. කනකරේම ඉපදිනවා. බුද්ධ දේශනාවක තියෙනවා අර ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් ලැබිලා ඒ සිවුරට ඒ ස්වාමීන් වහන්සේ ආසාවෙන් හිටියා. අපවත් වුණා. සිවුරෙම ඉපදෙනවා මේ සතෙක් වෙලා. එතකොට බලන්නේ විඥානේ පිහිටපු තැන ඇයි විඥානේ පිහිටන්නේ? රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥානේ මේ පිහිටන්නේ. ඒක තමයි විඥානේ නැමැති බීජේ පැලවෙන තැන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා විඥානේ අවබෝධ කරන්න ඕන. විඥානේ කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරන්න ඕන. විඥානේ හට ගැනීම, විඥානේ හටගන්නේ කුමකින්ද? නාම රූප නිසා. විඥානේ නැති වෙන්නේ නාම රූප නැතිවීමෙන්. විඥානේ නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ සඳහා ඊළඟට විඥානේ යම් ආස්වාදේ ඒ තමයි විඥානේ නිසා සතුටක් සොම්නසක් උපදිනවා. ඊළඟට විඥානේ එන්නේ අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා නම් අන්න ඒක විඥානේ ආදීනවේ. ඇයි විඥානේ ආදීනව කියලා කියන්නේ? මේ හිතම මේ විඥානේම නේද අපිව මෙහෙවන්නේ. ඔබ ධර්මයේ අවබෝධ කරපන් සසර දුකෙන් නිදහස් වෙනින්. දැන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඔබම මහණ වෙනින් කියලා මේ හිත විසින්ම අපි යොමු කරනවා. කාලයක් ගියාට පස්සේ ඕන ගවන් මාර්ගය වෙනස් වෙනවා. එතකොට අර ගස් මේ ගෙඩි කාණ්ඩ කැමති කෙනෙක් ගහක් හදලා එයා මේ ගහ කපලා දාන්නා වගේ මේ ගවන් මාර්ගය වෙනස් කරලා දානවා. මේ හිතන දේ මේ වෙනස් වෙනවා. මේ දැනන දේ මේ වෙනස් වෙනවා. දැන් මෙතන යන් ඉරියව්කින් ඉඳින්නකොට මේක තමයි හොඳ ඉරියව්ව කියලා පහසුවක් දැනෙනවා. ටිකක් වෙලා යනකොට ඒක එපා වෙනවා. මේ විඥානය කියන්නේ හරි පුදුම දෙයක්. මේ දැනගන්න ස්වභාවය කියන්නේ හරි පුදුම දෙයක්. අපිට ඇත්ත ඇති සැටි මේ වෙලාවකට එපා වෙනවා ආයෙනම් ඕනේ නැහැ කියලා. එපා වෙලා බැහැර කරනදී ආයෙ මොහොතක අපිට ඕන. ඒ නිසා මේ සසර ගමන ලේසියෙන් කඩා ගන්න මේ ලේසි නෑ. හේතුව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ කෙලවරක් නෑ මේ සසරේ ආවා කියලා. කෙලවරක් නැතුව ආපු සසර ගමන, අගක් මුලක් නැතුව ආපු සසර ගමන කොහොමද ඉක්මනට කෙලවර වෙන්නේ? ඒක දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් එයා සසරේ ලොකු පින් මෝරපු චරිතයක් නම් එක බණපදයෙන් සසර බැමි කැඩිලා යනවා. ඒතර අපිට හැම බුද්ධ ශාසනයක්ම අහිම වුණා කියලා කියන්නේ අපි පින දුර්වලයි ඒ තරම්. ඒතර ඒ නිසා අපි පින මෝරණකල් සසර බැමි කැඩෙනකල් කල්පනා කරන්න ඕන. ඒතර විඥානයේ ගැන අපි යන්තාක් දේශනාවල් ඉගෙන ගන්නවාද? විඥානය ගැන කොච්චර බුද්ධ දේශනාවල් සීනවද? ඒ ඉගෙන ගන්න සෑම දෙයක්ම කල්පනා කරන්න ඕනේ මේ රාමුව යටතේ. මොකද ඒ රාමුව එතන විඥානය ගැන දැනගන්න ඕනේ. විඥානේ හට ගැනීම, විඥානේ නැතිවීම, නැතිවන මාර්ගය, ආස්වාදය,
ආදීන විනිසරණ ඔය හතට තමයි හැම විඥානය ගැන ඉගෙන ගන්න සෑම කරුණක්ම ඔය හතට එකතු වෙනවා ඔය හත ඇතුලේ තමයි කල්පනා කරන්න අන්නේ අවබෝධඥානයට මහන්සි වෙන කෙනාට සුපටිපන්න කියලා කියනවා ඊළඟට ඒක අවබෝධ කරපු කෙනාට ඒ කාරණා හත කෙලෙස් නැති කරපු කෙනාට සුවිමුත්ත කියලා කියනවා සසර දුකින් නිදහස් වුණ කෙනා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝකර තමයි සත්තඨාන කුසල කියලා කියන්නේ කතංච භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ හෝති කොහොමද පින්වත් මහණෙනි ආකාර තුනකින් විමසන්නේ දැන් අරක තමයි ආකාර හතක දක්ෂතාවය දැන් අහනවා ආකාර තුනකින් විමසන්නේ කොහොමද ඉද භික්ඛවේ භික්ඛු ධාතුසෝ උපපරික්ඛති මේ ජීවිතේ විමසන්න ඕන ධාතු විදිහට මොනවද ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ මේ ධාතු ස්වභාවයක් විදිහට විමසන්න ඕන ජීවිතේ විමසනකට අර කාරණා හත අවබෝධ වෙන්නේ අර කාරණා හත අවබෝධ වෙන්නේ ධාතු විදිහට ජීවිතේ විමසන්න ඕන මේකේ පොළොවට පස්සල යන දෙයක් තියෙනවා වතුරට වැగి මේ වැగిරෙන දෙයක් තියෙනවා වතුරසේ ඊළඟට මේ රස්නේ මේ රස්නේට අයිති දෙයක් තියෙනවා හමා යන දෙයක් තියෙනවා කියලා විමසනවා එතකොටයි අර ආකාර හතකට අවබෝධ වෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආයතන සෝප පරික්කති ආයතන සෝප පරික්කති කියන්නේ ආයතන විදිහට ජීවිත විමසන ඕන කුමක්ද ආයතන චක්ක ආයතන සෝ ඇස නැමැති ආයතනය කියලා එතරම් අපි මෙච්චර වෙලා කල්පනා කරපු ඔක්කොම බෙදන්න පුළුවන් ඇස කන නාසය දිව කය මනස කියලා හයට. ඒ නිසා ආයතන විදියට නුවණින් විමසන්න ඕන. ඒ ආයත බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන ඒ විදියට විමසන්න ඕන. විමසනකොට ওই විදියට ආකාර හතකට අවබෝධ වෙනවා. ඊළඟට තියෙනවා පටිච්ච සමුප්පාද සෝප පරික්කති. පටිච්ච සමුප්පාද විදියට විමසින් මේ විමසන්න ඕන කියනවා නුවණින්. පටිච්ච සමුප්පාද විදිහට විමසනවා කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා පින්වතුනි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියන එක තමයි මේ අපේ ජීවිතේ හැදෙන සැලැස්ම. නමුත් කෙනෙක් අවබෝධ ඔය කාරණා 12ම අවබෝධ කරනකොට 12ම ඉලක්ක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ පටිච්ච සමුප්පාදය. පස්සපච්චා වේදනා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ. මේ නිසා මේ උපදී කියන තැන කල්පනා කරනවා නම් එතන යා කල්පනා කරන්නේ පටිච්ච සමුප්පාදේ. ආහාර නිසා රූපය හටගනි කියලා කිය කල්පනා කරන එක අවබෝධ කරන එක කුමක්ද අවබෝධ කරන්නේ? කියන්නේ කුමක්ද? ඒ තමයි පටිච්ච සමුප්පාදේ. ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා කියන එක. ස්පර්ශ නිසා චේතනාව හට ගන්නවා කියන එක. ස්පර්ශයෙන් නිසා සංඥාව හට ගන්නවා කියන එක කල්පනා කරන එක අවබෝධ කරන එක තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කළා කියන්නේ. මේ නිසා මේ හටගනී කියලා එක අවබෝධ කරනවා. ඒ අවබෝධ කළොත් අර වැඩපිළිවෙලම අවබෝධ කළා වෙනවා. පැහැදිලි නේද? අපිට හිතෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළා කියන උට මුල ඉඳලම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍යන මේ තමයි සිද්ධාන්තය. මේ තමයි සසර හැදෙන වැඩපිළිවෙල. නමුත් අවබෝධ කළොත් එක කොටසක් අවබෝධ කළොත් පටිසම්පාදේ අවබෝධ කළා වෙනවා. නාම රූප නිසා විඥානි හටගෙන තියෙනවා කියලා අවබෝධ කළොත් අවබෝධ කළා වෙනවා. මේක එකක් අල්ලගත්තොත් අල්ලගත්තම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඊවං කෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ හෝති. ওই විදිහට ආයතන විදිහට ඊළඟට ධාතු විදිහට පටිසම්පාදේ විදිහට මේක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගන්න එක තමයි නුවණින් විමසනවා කියලා කියන්නේ. සත්තාඨාන කුසලෝ භික්ඛවේ භික්ඛෝ හිදු ත්‍රිවිධූප පරික්ඛේ ඉමස්මින් ධම්ම විනී කේවලි උසිතවා උත්තම පුරිසෝති උච්චතීති. ඔන්න ඔය විදිහට තමයි පින්වත් මහණෙනි හත් තැනක අවබෝධයක් තියෙන තුන් ආකාරයකින් විමසන භික්ෂුව සසර දුකෙන් නිදහස් වෙනා උත්තම පුරුෂයෙක් බවට පත් වුණා. මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් අවබෝධ කළා කියලා කියන්නේ ඕනෝක නිසා කියලා කිව්වා. ඉතින් ඒ නිසා දැන් ඔබ මට අපිට මතක හැටියට දැන් දවස් 5ක මේ කාරණා පහ ආකාර 7කින් දවස් 5ක් ඉගෙන ගත්තා.
එතකොට දැන් ඔබ නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න මේ රූපය ගැන මොකද්ද? අඩුම තරමේ මේක ලියන්න හරි පුරුදු වෙන්න. එක්කෝ ලියන්න, එක්කෝ තනියෙන් කල්පනා කරන්න, එක්කෝ මේ කාරණා හත ගැන හිතේ තියාන සක්මන් කරනවා. සක්මන් කර කර කල්පනා කරනවා මේ රූපය කියන්නේ මොකද්ද? දැන් හිත හිතා සක්මන් කරනවා. සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් විමසනවා. ඊළඟට කොහොමද රූපේ හටගන්නේ? ආහාර නිසා රූපේ හටගන්නේ. එහෙනම් කොහොමද ආහාර කබලින් කාර ආහාර නිසා කොහොමද රූපේ හටගන්නේ? විමසනවා, කල්පනා කර කර. ඇත්තටම විමසුවොත් එයාට යම් තේරුමක් එනවා මේවා ගැන. විමසුවොත් තේරුමක් එනවා. ඒ නිසා ඔබ යම් විදිහකට විමසන්න පුරුදු වෙන්න. කල්පනා කරන්න නැතුව, විමසන්නේ නැතුව නම් අවබෝධ වෙන එකක් නැහැ. ඒ කියන්නේ ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ කල්පනා කරන, විමසන, නුවණ මෙහෙවන කෙනාට තමයි බුද්ධ ශාසනයේ අවබෝධ වෙන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය. මේ වැඩපිළිවෙල විවෘත වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විතරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර කිසි කෙනෙකුට මේ ක්‍රමේ මෙතරම් ගැඹුරු, මෙතරම් සත්‍ය, මෙතරම් යථාර්ථවාදී ධර්මයක් නැහැ. දැන් හිමාල ඉරිසවරු ඉන්න ඕම්කාරයෙන් ඕම් කියන වචනේම මන්ත්‍රයක් විදිහට මතුරලා ඒ තුල සිත දැහැන්ගත කරලා ඒ සමාධියෙන් එක එක ලෝකවල ඉපදෙන. සමහර එක එක දේවල් මවනවා. එක එක ප්‍රාතිහාර්ය දේවල් කරනවා. ඒ මොනවා කළත් කරන්නේ මේ පංචමස්කන්ධේනේ. නමුත් ඒ අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධයයි කියලා ඒ ශ්‍රාවකයා දන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පමණයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ අහන්න ලැබෙන ධර්මය, ඔබට පුරුදු කරන්න ලැබෙන ධර්මය ලෝකේ හැමතැනම තියෙන එකක් නෙවෙයි. ලෝකේ හැමදාම තියෙන එකකුත් නෙවෙයි. මේක අතලොස්සකට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න. අතිශයින් දුෂ්කර, අතිශයින් මේ ලෝකේ අමාරුම, ඒ වගේම කලාතුරකින් බුදුරජාණන් වහන්සේලා කල්ප 100කටත් දුර්ලභයි. එහෙනම් මේ ඇහෙන ධර්මයේ කල්ප 100කටත් දුර්ලභයි. නිසා මේ ධර්මයේ ගැඹුරුයි කියලා තේරෙන්නේ නැහැ කියලා නාහා ඉන්න එපා. අහන්න, තේරුණත් නැතත් අහන්න. අහන දේ කවදා හරි Tamanට උපකාරය පිණිස පවතිනවා. ඊළඟට දේ තමයි ඒවා පුළු පුළුවන් ඉදිරියට අංශු මාත්‍රයක් හරි විමසන්න. රහතන් වහන්සේලාගේ ජීවිතයේ යථා ස්වභාවයනේ මේ කිව්වේ. කියන්නේ රහතන් වහන්සේලා ජීවිතය ගැන ආකාර හතකින් දැනුමක් තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් තියෙනවා. පංච උපාදානස්කන්ධේ හට ගන්න හැටි අවබෝධ කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධේ නැති වෙන හැටි අවබෝධ කරලා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා තියෙන්නේ. ආස්වාදී ආස්වාදී හැටියට දන්නවා රහතන් වහන්සේලා. ආදීනවේ ආදීනවේ හැටියට දන්නවා. නිස්සරණේ නිස්සරණේ හැටියට දන්නවා. උනාසර චන්දරාගේ ප්‍රහාණය කළා ඉන්නේ. ඊළඟට ඒ රහතන් වහන්සේලා ජීවිතයේ ධාතු වශයෙන් දකිනවා. ඒ රහතන් වහන්සේලා ජීවිතයේ ආයතන වශයෙන් දකිනවා. ඒ රහතන් වහන්සේලා ජීවිතයේ පටිච්ච සම්පාද වශයෙන් දකිනවා. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා අපි ඒකට අපි ජීවිතයේ මේ ධාතු විදිහට දකින්න උත්සාහ කළොත්, ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන කියලා හයකට මේ ශරීරේ බෙද බෙදා බලනවා. ඒකට අපි එහෙම කරන්නේ රහතන් වහන්සේලා ජීවිතේ දැක්ක විදිහක්. ඒකට ඒක ශ්‍රේෂ්ඨ දෙයක්ද ලාමක දෙයක්ද? අතිශයින් ශ්‍රේෂ්ඨයි. ඒකට අපි සිහි කරන්නේ රහතන් වහන්සේලා අවබෝධ කරගත්ත දෙයක්. මේක සුළුපටු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අංශු මාත්‍රයක් අර විමසුවත් විමසුවාම තමයි. ඒ නිසා ඔබ මේ ධර්මයේ ටික ටික විමසන්න යමු වෙනද. උතුර සත්තරාණ සූත්‍රයේ ඉතිකින් නිමා වෙනවා ආකාර හතකින් ජීවිතය දකින විදිය. උතුර අපි කොතේක ඉගෙන ගත්තා පංච මාස්කන්ධය ගැන? ඒ ඉගෙන ගන්න දැනුම ওই ආකාර හත ඇතුළත තමයි ගොනු වෙන්නේ හැම එකම. يعني පංච මාස්කන්ධය කියන්නේ මොකද්ද? හටගන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? මේක අවබෝධ කරන මාර්ගය කොහොමද? පංච මාස්කන්ධයේ ආදීනේ මොකද්ද? ආස්වාදේ මොකද්ද? නිස්සාරණේ මොකද්ද? ඔන්න ඔය කරුණු හතට හැම දැනුමක්ම ගොනු කරගත්තා නම් එයා ඉතින් සසරෙන් නිදහස් වෙන්න යන වැටීමකට එනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය ඒකාන්තයෙන් සැලසේවා කියලා සිත් පතනවා. සාදු සාදු සාදු.
තිරුවන් සරණයි නමෝ බුද්ධාය.